තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ උපත් ස්ථානේ වගේම සම්මා සම්බෝධිපත් ස්ථානේ ඒ වගේම පළවෙනි ධර්ම දේශනාව පැවැත්වු ස්ථානේ ඒ වගේම පිරිනිවන් පාවදාල ස්ථානේ දැකලා සංවේගය පහන් සිත උපදවගත්තු එයාට ඒක බොහෝ කලක් යහපත පිණිස සැපේ පිණිත පවතිනවා කියලා ඉතින් භාග්‍යතුන් වහන්සේගේ උත්තරීතර ලෝකෙට ඉතාම කලාතුරකින් පහළ වෙන මේ මහා ගුණ ඇති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න අපි කටුනායක ගුවන් තුඩුපළෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තුඩුපළ දක්වා පැමිණුණා. චෙන්නායි වලින් අපි නැවතත් ගුවන් යානයකට ගොඩ වෙනවා. ඒ දිල්ලි ගුවන් තුඩුපළ බලා පියාසර කරන්න. ඉතින් අපි මේ යන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ එක නමක් නෙමෙයි. බෝධ වාහන ටිකේ නේද? සියලු බුදවරු පහළ වෙන වාහන ටිකේ නේද? යතුම්ම මධ්‍යම දේශේ කරා. සියලු බුදවරු පහළ වෙන්නේ ඉන්දියාවේ. ඒ උතුම් බුද්ධත්වයට පත් වෙන්නේ වජිරාසනයේ මත. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ මේ ගමන තුලදී යම් කෙනෙක් කලුරි කරොත් එයාගේ උපත්ති සුගතියක සිද්ධ වෙනවා කියලා. ඉතින් බලන්න බුදු කෙනෙක් වදාළ දෙයක් බලන්න භාග්‍යතුන් වහන්සේගේ සතර ස්ථාන පහන් සංවේගය ඇති කරගෙන ඒ අතරතුරදී කලුරි කරත් සුගතිය උපදිනවා කියනවා. ඉතින් බලන්න බුදු කෙනෙක් පහළ වීම කොයිතරම් අසිරියක්ද කියලා බලන්න මේ ලෝකෙට බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ස්ථාන දැනට අපිට දැක බලා වන්දනා කරගන්න වාසනාව තියෙනවා. ඉතින් අපි දිල්ලියෙන් ගොඩ බහැලා පළවෙනිම මේ ඔබට පෙනෙන්නේ ඉන්දියාවේ අගනුවර දිල්ලි දිල්ලි ජාත්‍යන්තර කෞතුකාගාරයේ බුරුම ජාතිකයන් විසින් රත්තරණින් නිම කරන ලද රන් කරඬුව තුර තැන්පත් කර ඇති අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොටස් 16ක් වන්දනා කරගන්න මේ ස්ථානයේදී අවස්ථාව ලැබෙනවා. ඉතින් හැම දිනාම සතුටටපත් වෙන්න මේ මහා ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලාට වන්දනාව නමස්කාරය වේවා. මේ තමයි ඔබට මේ පේන්නේ සියලු බුදවරු සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ උතුම් වූ වජිරාසන පින්බිමේ. ඉතින් ඔබට ඔබ අප සියලු දෙනා ඉතාම වාසනාවන්තයි. මේ උතුම් පින්බිබ මේ වෙනකොට අප සියලු දෙනාට සිත්සේ දැකගන්න වාසනාව තියෙනවා. ඒ වගේ මේ ස්ථානයට ගිහිල්ලා ඒ ස්ථානයේ බණ භාවනා කරන්න අවස්ථාව තියෙනවා. මන්තානං බුද්ධෝ භගවාති කරමින් අන්න බලන්න කියනවා. සාදු සා අල්ලන්නපා. සාදු සා සාදු සා ඒ ඔබ දකින්න තියදුනේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වටින දියමන්තියෙන් උතුම් අවිජහිත පුණ්‍ය භූමිය බුද්ධගයා ශුද්ධ භූමිය කිලෝ 300ක් දඹරණින් නිම කළ කොත් වහන්සේට පලන් දන්නට තියෙන ඒ දියමන්ති නෙළුම් මලයි. ඒ සඳහා ඔබටත් වාසනාව උදා වුණා. කිව්වදේ අහපු නිසා ඔබට වාසනාව උදා වුණා. මේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධගයාව ඉඳලා
බරණැස ඉසිපතන මිගදායට වැඩිහාම පස්සග මහණුන් භාග්‍යතුන් වහන්සේට ආසනය පනවල වැඩ ඉන්න සලස්සපු ස්ථානයේ දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් වරණස ඉසිපතන මිගදායේදී වැඩ සිටිය භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය බලන්න. ඒ භාග්‍යතුන් වහන්සේ නමක් විසින් පරිහරණය කරපු ඒ උතුම් සුගන්ධ කුටියට මාගේ නමස්කාර. භාග්‍යතුන් වහන්සේ විසින් පළවෙනි ධර්ම දේශනාව තම්සක් පැවතුම් සූත්‍රයේ සිදු කළ ඒ උතුම් පුණ්‍ය භූමිය බරණැස ඉසිපතන මිගදායේ උතුම් පුණ්‍ය භූමිය තමයි ඔබට දැන් පෙන්වන්නේ. ඉතින් ඔබ සියලු දෙනා දෙක බලා සොම්නසිත ඇති කරගන්න. මේ ඔබ බරණැස ඉසිපතන මිගදායේදී භාග්‍යතුන් වහන්සේ පස්වග මහණුන් උදෙසා අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරමු. ස්ථානයේ තමයි මේ ධම්මික සෑය ඉදිවිලා තියෙන්නේ. ඉතින් නුවණැති හැම දෙනාම සතුටු සිතින් මේ භාග්‍යතුන් වහන්සේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළ යතුම් භූමියට වන්දනා වේවා. මේ තමයි මේ බරණැස ඉසිපතන මිගදායේ පිහිටලා තිබෙන ස්වාමීන් වහන්සේලාගේ කුටි සංකීර්ණය. බලන්න කොච්චර කෙලස් දුරු කරපු ස්වාමීන් වහන්සේලා මේ සේනාසනේ වැඩ ඉන්නේ නැද්ද කියලා. ඔන්න දැන් අපි ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාර අසංකේ කල්පලක්ෂ වාරයක් පෙරඳම් පුරලා ඒ පස්පහ බැලුම් බලලා ඒ උතුම් වූ මහා මායා දේවිකේ කුසේ පිළිසිඳගෙන දෙවියන් මිනිසුන් සසල දුකින් එතර කෙරවීම පිණිස මෙලවට මෙලව එළිය දුටු ඒ උතුම් වූ සුන්දර වූ ලුම්බිනි සල් උයන තමයි දැන් අපි මේ ඇතුල් වෙන්නේ. ඉතින් බලන්න මේ බුදුවරයෙක්ගේ උපත්තිය ලබන ස්ථානය දැකගෙන පහන් සංවේගය ඇති කරගන්න තියෙනවා නම් ඒක සුගතිගාමී කුසලයක්. සුගතිය උපදින්න හේතු වෙන පිනක් උපදිනවා. ඉතින් මේ ලුම්බිනි සල්ලුවෙන පිහිටලා තියෙන්නේ නේපාලයේ. ඉන්දියාවෙන් අපි වෙනම වීසා අරගෙන මේ නේපාලයට යන්න ඕන. නේපාලයේ ඉඳලා කිලෝමීටර් 16ක් ගියහම තමයි මේ ලුම්බිනි සල්ලුවෙන්නට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වට කරලා තියෙන්නේ මේ මෙතන තවුලක් තමයි. මෙතන තවුලක් හදලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල මේ සංරක්ෂණ කරපු ස්ථානේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලක් පවතිනවා. ඉතින් එතනට කැමරා අරගෙන යන්න දෙන්නේ නැහැ. අපි තාම මේ පරිස්සමින් නොපෙනෙන විදිහට තමයි මේ වීඩියෝ ගත්තේ. ඉතින් ඔගොල්ලෝ දැකබලා සතුටටපත් වෙන්න. ඒ තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් වූ සම්බෝධත්වයට පත් වෙන්න කලින් ඒ බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ ඒ ලුම්බිනි සල් උයන ඉතින් දැකබලා හැමදෙනාම සිත පහදවා ගන්න, පහන් සිත් ඇති කරගන්න. කලාතුරකින් දකින්න ලැබෙන දුර්ලභ දකින්න ලැබෙන අවස්ථාවක් මේක. ඉතින් හැම දෙනාම හිත හිතා සතුටු වෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව අනන්ත ගුණ ඇති අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මට සරණ යන්න ලැබුණා, ධර්මයේ සරණ යන්න ලැබුණා, ශ්‍රාවක සංඝරත්නයේ මට සරණ යන්න ලැබුණා කියලා හිත හිතා සතුටටපත් වෙන්න. ඒ භාග්‍යතුන් වහන්සේ උප්පත්තිය ලැබපු ස්ථානයේ මට මගේ දෙපයින්ම ස්පර්ශ කරන්න ලැබුණා කියලා සතුට සොම්නස ප්‍රීතිය ඇති කරගෙන වන්දනා කරගන්න. ඉතින් බොහෝම අසීරුයි මේ වීඩියෝ කරන්න මෙතන දෙන්නේ නැහැ, අවසර නැහැ. නමුත් ගන්න
भाग्युन्हांसे उपत लभ्ये अर पेनिन गोड नगिल्ल तिबुन स्थाने इन पशु भाग्युन्हांसे गे उतुम्मु देवियगे जलपासु दिशा आकाशें एक पसकें उनुपेनुत एक पसकें सिसिल पेनुत पहलोने मे स्थाने दे मे पोकुनट इहल इहलिन आकाशें तमा पहलोने तमाय अनाथ पिंडिक सिटुतुमा दुम महापोलवे रन कहावनु अतुरला मिलट अरगेन हेदपु सवत्नुवर जेतवनारामे मे अपि अपिट पेनेन्नट तियेन्ने इदिरियेन दैन अपिट इदिरियेदी मुन गहेनवा अपगे भाग्यवतुन वहन्से बोहो कालयक वेडिम कालयक वस्समादन वेला वेड सिटिये ए कुटि सेनसुन भाग्यवतुन वहन्से ताम सुवसिं ध्यान समाधि समापत्ति विमोक्ष किन मे गंभीर धर्मयन्त समवेदुनु ඒ කුටි සේනාසනේ තව ඉදිරියෙන් පිටරලා තියෙනවා. ඔයගොල්ලෝ ගන්ධ කුටිය. ඉතින් දැක බලා සතුටු වෙන්න වන්දනා කරගන්න. ඒ භාග්‍යතුන් වහන්සේ නමක් බොහෝ මේ ඔබට පෙනෙන්නේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ වාර ගණනක් වස් බොහෝ වාර ප්‍රමාණයක් වැඩ සිටියේ ඒ සුගන්ධ කුටි. ඒ සුගන්ධ කුටියේදී භාග්‍යතුන් වහන්සේ ධ්‍යාන සමාධි සමාපත්ති විමුක්ස කියන ඉතාම ඉහළ ධර්මයන් සමවැදුන මේ ස්ථානයේදී තමයි ඉතින් සිස්සේ දැක බලා සතුටු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරන්න අනේ ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ ඒ කුටිය පවා අනිත්‍ය ස්වභාවයට පත් වුණා නේද මේ අනිකුත් දේවල් ගැන කවර කතාද කියලා සංවේගය ඇති කරගන්න නමස්කාර වේවා ඉදිරියෙන් ඔබට පෙනෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුවම ඒ ආනන්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අනාථ පිණ්ඩික සිටුතුමාගේ දෑතින් ඒ මුගලන් මහරහතන් වහන්සේ ඉරිදි බලයෙන් රැගෙන ආපු ඒ ශ්‍රීමා බෝධීන් වහන්සේගේ ඒ ජීවමාන බීජයක් අනාථ පිණ්ඩික සිටුතුමාගේ අතින් භාග්‍යතුන්හන්සේ වැඩ ඉන්නදීම රෝපණය කරපු ඒ උතුම්ම අදටත් ජීවමානව දැක ගන්න පුළුවන් ඒ උතුම්ම ආනන්ද බෝධීන් වහන්සේ මේ බෝධි මූලයේදී අපේ භාග්‍යතුන් වහන්සේ රැයක් පුරාවටම සමාපatti සෝයෙන් වැඩ සිටියා බලන්න වියට්නාම් මේ සවැත්නුවර ජේතවනාරාමේ භාග්‍යතුන්හන්සේ වැඩ සිටිය කුටි ආසන්නේ මේ වියට්නාම් මෑරිවරු භාවනා කරනවා බලන්න මේ වෙනත් රටවල අය හරි කැමති භාවනා කරන්න. ඉතින් භාවනාව භාග්‍යතුන්හන්සේ ගොඩාක් ප්‍රශංසා කරපු දෙයක්. බලන්න හරි ලස්සන. ඒ සුන්දරත්වයේ නිහඬ බව. ඉතින් ඔබ මේ භාග්‍යතුන්හන්සේ වැඩ සිටියේ තැනක භාවනා කරන්න ලැබීම කොයිතරම් වාසනාවක්ද? ජේතවනාරාමෙම තමයි මේ අලුතින් සොයාගත් කුටි සංකීර්ණයේ පිරිසිදු කරලා නැවත ඒ සකස් කරනවා. දැන් පෙරේනිම ගල තමයි යටීම තියෙන්නේ. අනෙත් ඒවා අලුතින් උඩින් හදලා මේ ආරක්ෂා කිරීම පිණිස සකස් කරනවා. මේ බලන්න මේ මේ ස්වාමීන් වහන්සේලා ඒ භාවනා කරනවා. ඒ කුටි සේනසන අයිනින් භාවනා කරනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ දෙවුරම් වේරේ. ඉතින් දැකදලා හිත පහදව ගන්න. බුදු කෙනෙක් පහළ වුණ භූමිය පවා අනිත්‍ය ධර්මයට ගොදුරුණා. අනිත් අපට තියෙන මේ සාමාන්‍ය දේ ගැන කවර කතාද කියලා සංවේගය ඇති කරගන්න පහන් සිත ඇති කරගන්න නිය සෝබයන් කුරමේ ගියා සියානදාම දෙන යජීවෝ මෙතන මෙතන ය කෝසා හොරි බේ කො සයිකල් ගිහ මෙයාරම ගොඩනේ ඒරෝ සියානදාම දෙන යජී ගා නීවි සියානදාව සෝ සියානදාම දෙන යජී ගා නීවි දෝ බෝරා ගයම් නී නැ මා සිදේ හොරි බේ මා ပင်စီအစီကိုဒီကိုတင်ရမြခံပြီးတော့ကတာဝတိမျိုးတို့ပြန်လဲပြီးတော့ပင်ဆောင်လာတာဖြစ်ပါတယ်တာဝတိမျိုးတို့ရောက်တဲ့အခါမှာဆရာအနာတာမထေမြတ်ကြီးကိုဆက်ကဆရာအနာမထေမြတ်ကြီးကနာရဘိန်တရေကြီးကို
මේත් සවත් නුවර ජේතවනාරාමේ ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන්න උනන්දු වෙනවා. ඉතින් ගොඩාක් මේ තායිලන්ත බුරුම වියට්නාම් ස්වාමීන් වහන්සේලා තමයි මේ භාවනා කරන්න හරි කැමති. ඉතින් හරිම සුන්දර දර්ශනයක්. බුද්ධත්වන වහන්සේ වැඩ සිටියේ රහතන් වහන්සේලා වැඩ සිටිය ස්ථානයක භාවනා කරන්න ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද. භාගතුන් වහන්සේ පිරිනුවම් පාවදාලේ ඒ උපවත්තන සල්ලුවෙණි සල්ගස් දෙකක් අතර තුරදී මේ අපගේ භාගතුන් වහන්සේගේ උත්තම ශ්‍රී දේහ ආදාහණය කළ ආදාන චෛත්‍ය ඉතින් ඒ භාගතුන් වහන්සේ නමක් ආදාහණය කළ ඒ උතුම් පිඹීම තමයි මේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල්ලුවේන ඒ භාගතුන් වහන්සේගේ ඒ උතුම් වූ ආදාන කළ සෑය ස්ථානයේ තමයි මේ සෑය තනවල තියෙන්නේ මගේ උගුර මාරුයි මේ තමයි බුදුරජාණන් වහන්සේ ගිජිගුල් පර්වතයේ වැඩ ඉන්නකොට භාගතුන් වහන්සේ විසින් වැඩ සිටිය සුගන්ධ කුටිය බලන්න කොයිතරම් පහසු තැනකද මේ කුටිය පිහිටලා තියෙන්නේ කියලා ඉතාම පහසුයි භාගතුන් වහන්සේ ගොඩාක් ප්‍රිය කළ කුටියක් කියලා සඳහන් වෙනවා බලන්න මේ ස්ථානයේදී තමයි බුදුරජාණන් වහන්සේ විසින් විදුඩබ කුමාරයා ශාක්‍යවරුන් ඝාතනය කරන්න ගැල්වල නැගලා එනකොට භාග්‍යතුන් වහන්සේ 이르දි බලයෙන් ගල මතදී ඒ සීළු ගැල් එරෙන්නට සැලැස්සුවා. ඉතින් බලන්න හරි පුදුමයි තා මේක අපිට දැක බලා ගන්න පුළුවන් මේ ගලේ පාර තියෙන්නේ ඒ කරත් එරුණ පාර තමයි තියෙන්නේ. මේ ඔබට පෙන්නේ ප්‍රති භාග්‍යතුන් වහන්සේ තුන් මාසයක් මුළුල්ලේ තෞතිසා දිවි ලෝකයේ මාතෘ දිවි රාජයා ඇතුළු දෙවියන්ට බණ කියලා ඒ උඩට නගින්නත් තුන් මාසෙ ඇවෑම නැවත මනුලෝකයේ පාතබන ඒ උතුම් සංකස්සක සීරු බුදුරජාණන් වහන්සේලා අත් නොහැරි ස්ථානය කියලා කියන්නේ සීරු බුදුරජාණන් වහන්සේලා මේ ස්ථානයේ තියෙනවා දෙවියන්ට බණ කියලා ඒවන නඩුවක් තියෙනවා මේකට මනුස්ස ලෝකයට පාතබන ස්ථානය දැන් මේ වෙනකොට මෙතන බෞද්ධ පිරිසත්
වගේම හින්දු පිරිස කියන එයයි කියලා බෞද්ධ පිරිස මේක නිරෝල් කරගන්න මොකද බෞද්ධ නටබුන් තමයි තියෙන්නේ කුටිසෙනසොනේ දෙත් මෙතන මේ විහාරයක් තිබිලා තියෙනවා ඉතින් ඒ විහාරයේ තියෙන නටබුන් තමයි මේ ස්ථානයේ තියෙන්නේ නමුත් මේ හින්දු අය එයයි කියලා නඩුවක් දාලා තියෙනවා ඒ වගේම බෞද්ධ අය ඒක නිරෝල් කරගන්න නඩු දාලා තියෙනවා ඉතින් ඒ පිටසත් වන්දනාමාන කරනවා බෞද්ධ පිරිස වන්දනා කරමාන කරනවා ඉතින් බලන්න බුදු කෙනෙක් දෙවියන්ට බණ කියලා තුන් මාසයක් මුළුල්ලේ බණ කියලා මනුලෝකයට පළමුවෙන් අයතබ නිස්ථානේ ඒ සංකස්සපුර භූමියේ දැක බලා සිටසේ වන්දනා කරගන්න ඉතින් අප කොච්චර වාසනාවන්තද මේ බුදු කෙනෙක් මේ ඒ ස්ථාන අපිට දැක ගන්න ලැබීම අපි කොයි තරම් වාසනාවක් තියනවද කියලා ඔබම තේරුම් ගන්න. මේ පිරිස් කිරි නාවනවා මේ අන්න හරි තව මෙහෙට ගන්න සර් තව මෙහෙට ගන්න සන්න තව මෙහෙට ගන්න අර ගා මතේ ජී ප්ලීස් 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 ෆොටෝ එක ගන්නයි මේ තමයි ඒ අජාසත් රජතුමා තාත්තව ඝාතනය කරලා ඒ කාන්තේ නිරයට යොමු වෙලා ඉද්දි අපගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙරෙහි පැහැදිලා සංඝ රත්නයේ කෙරෙහි පැහැදීම ඇති කරගත්ත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ සංඝ රත්නයේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වීම පිණිස මහා ගල් පර්වතයක් ධර්ම සංගායනා කිරීමේ පහසුව පිණිස විශාල නිලලෙනක් බවට පත් කරවල මහා සංඝරත්නය දිසා පූජා කරපේ සප්තපර්ණී ගල්ලෙන ඉතින් බලන්න ගල්ලෙන ඉඳගෙන තමා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලා උතුම් වූ ධර්මයේ සජ්ජායනා කරලා ධර්මයේ සංගායනා කරලා ඒ ධර්මයෙන් දටත් අපාතරට පත් වෙන්නට කටයුතු කරේ ඉතින් මේ ස්ථාන දැක බලා සතුටු වෙන්න මේ ස්ථානයේ තමයි මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටියේ ගල්ලෙන පිටි ස්ථානයේ ඉතින් හැම දිනම සතුටට පත් වෙන්නේ උතුම් පුරුෂයෝ උතුම් ස්වාමීන් වහන්සේ අපගේ මහා බෝසතාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂය පිරුන්දම් පුරල සක්විති රජකම අතහැරලා තුම් සම්මා සම්බෝධිය පිණිස පදං වීරිය වැඩිවේ දුෂ්කර ක්‍රියා කරේ මේ ස්ථානයේදී සුජාතා සිටු දිවිනිය විසින් අපගේ භාග්‍ය බෝසතාණන් වහන්සේට සම්මා සම්බෝධියට කලින් වළඳන අවසාන දානය කිරිපිඩු දානය පූජා කරේ මෙන්න මේ ස්ථානයේදී ඉතින් බලන්න ඒ බුදු කෙනෙක්ට බුදු වෙන්න කලින් වළඳන අවසන් දානය දෙන්න කොයිතරම් වාසනාවක් තියෙනවද කියලා බලන්න මේ ස්ථානයේදී තමයි මේ අජාසත් කුමාරයා තමන්ගේ පියාණන්ව බිම්බිසාර රජතුමාව සිරගත කරලා තිබුණු ස්ථානයේ ඒ සිරකුටියේ තියෙන ස්ථානයට පේනවා භාග්‍යතුනාංශේ වැඩ සිටියේ ගිජිගුළු පර්වතයේ භාග්‍යතුනාංශගේ කුටිය පේනවා මේ ස්ථානයේ ඉතින් මේ දේශනාවේ සඳහන් වෙනවා බිම්බිසාර රජතුමා බුදුගුණ හිත හිතා පීඩාවන් විසුවා කියලා මේ ඔබට පෙනෙන්නේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ සිටු මාලිගය ඉතින් මේ මාලිගයේ දේශනාවේ සඳහන් වෙනවා
භික්ෂුන් වහන්සේලා 500කට නිතර දන් දුන්නා කියලා මේ මාලිගයේ මේ මාලිගාව පිහිටි ස්ථානයේ අදට සොයාගෙන තිනවා ඒ ස්ථානයේ නිතර දන් පෙන් දුන්නා කියලා. ඉතින් කලක් යනකොට මේ අනාථ පිණ්ඩි සිටුතුමා මුදු මොල සැරවැර කරන්නේ නැහැ. ඉතින් මේ මෙයා සාධාරණ විදිහට පොලියට දෙන රැකියාව තමයි කරේ. ඉතින් මිනිස්සු මොකද කරේ? ගත්තු මුදල් නොදී ඇරියා. ඉතින් සැරවැර කරන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. පීඩාවට පත් කරලා සල්ලි ගන්න නැති නේද? ඉතින් දෙවිවරු තමා නැවතේ මුදල් ලැබෙන්න සලසලා නැවත අර විදියටම ප්‍රණීත විදියට දානි දුන්නා කියනවා. ඉතින් ඒ බුදු කෙනෙක්ගේ අග්‍ර උපස්ථායකතුමා වැඩ සිටියේ ඒ සිටු මාලිගයේ තමයි මේ ඔබට පේන්නේ. මේ ඔබට පෙනෙන ස්ථානයේ තමයි බුදුරජාණන් වහන්සේ තීර්ථකයන් අභියෝග කරා බුදුරජාණන් වහන්සේට ඉර්ධි බල පාන්න බෑ කියලා සියලු අඹගස් කපලා මේ විනාශ කරා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ පුණ්‍ය බලයෙන් මහ පොළොවෙන් අඹගසක් මතුවන ස්ථානය කියනවා. අන්නේ ස්ථානයේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ යමහා මහ පෙළහර පාපු ස්ථානයේ ගන්ධබ්බ රුක්ක මූලයේ මේ ස්ථානයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් දැකබලා වන්දනා මාන කරන්න සතුටු වෙන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන්න බුදුවරේ ඒ පාන ඉර්ධි බලයේ පාපු ස්ථානයක් කොයිතරම් බලවත් උතුමන් වහන්සේ නමක් ඉර්ධි බලයේ පාපු ස්ථානයක් මට දැක ගන්න ලැබුණා කියලා සතුට සොම්නස ප්‍රීතිය ඇති කරගන්න වන්දනා මාන කරන්න. මේ ඔබට පෙනෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ විලිරුදාව හැදුණු ස්ත්‍රියක් දැකලා සත්‍යක්‍රියා කරා. ආර්ය ජාතියේ යම් දවසකද මං ඉපදුනේ එදා පටන් මං දැන දැන ප්‍රාණඝාතය කළේ නෑ කියලා සත්‍යක්‍රියා කළ පමණින්ම ඒ විලිරුදාවෙන් පීඩාවට පත් වෙලා ඒ ස්ත්‍රියට විරාන් කඩේකින් ජලය එනවා වගේම සුවසේ දරුව බිහි වුණා කියන උන්වහන්සේගේ සත්‍යක්‍රියා බලෙන් අදටත් මේ ස්ථානයේ සෝදලා මිනිස්සු වතුරාරම් පානය කරනවා කියන ගැබිණි මාතාවන් සූපත් වෙනවා කියනවා. ඉතින් බලන්නකෝ මේ රහතන් වහන්සේලගේ අසිරිය දැකලා ඔබ සිත පහදවා ගන්න.